දෙදස් දාහත උදාවන්නෙම මේ ලාංකීය භූමිය වර්ගසතක්ම 65610ක් වෙච්ච මේ පුණ්‍ය භූමිය ලාංකීය ජාතියට අහිමි කිරීමේ මහා දවැන්ත සාප්‍රාදී ක්‍රියාවලිය ආරම්භයත් සමගයි. එක පැත්තකින් හම්බන්තොට වරායතුළු අපේ මුතුන් මිත්තන්ගේ ඇටකටු නිදන් වෙලා තියෙන ගම්බිම් වසර 200කට විකුණා දමන සරසෙනෝ. අනිත් පැත්තෙන් අපේ මුතුන් මිත්තන් එකතු කරපු මහා ධන නිධාන රැසක් පරදේශක්කාරීන්ට තුට්ටු දෙකට කුණු කොල්ලට විකුණා දමන සරසෙනෝ. මේ මහා සාප්‍රාදී ගනුදෙනුව නිසා මේ විකුණා දමීම නිසා ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් රංච මඩම සුසාන ඔබ දන්නවා පුරාවිද්‍යා එක් වෙච්ච ආචාර්ය මහාචාර්ය රාජ් සෝමදේව ස්වාගත් වසර 3000කට එහා ගිය ශ්‍රී ලංකාවේ ප්‍රථම කාසි මුණ ගැහුණු රංච මඩම සුසානයත් මේ අක්කර 15000 අතරට අයිති වෙනවා. රංච මඩම සුසානයත් මේ අක්කර 15000 අතරට අයිති වෙනවා විතරක් නෙමෙයි මේ මහා බිම් සංහාරයෙන් විනාශ වෙනවා. අනිත් පැත්තෙන් ඇඹිලි පිටිය මඩුවන් වල වලව් මඩුවන් වල පරපුරේ සොහොන ඒ විතරක් නෙමෙයි පුස්සදේව සොහොනත් මේකෙන් විනාශ වෙනවා. ඒ විතරක් නෙවෙයි අපි කවුරුත් වඳින පුදන දෙමඩමල් විහාරයත් මේකට අයිති. දෙමඩමල් විහාරයත් මේකට අයිති. ගිරියබා විහාරයත් මේකට අයිති. ඒ විතරක් නෙවෙයි රම්ම විහාරයත් මේකට අයිති. මේ ආදී වශයෙන් මොරගල දිස්ත්‍රික්ක පුරාවිද්‍යා ස්ථාන ස්මාරක 169ක්, හම්බන්තොට දිස්ත්‍රික්ක පුරාවිද්‍යා ස්ථාන 65ක්, ඇඹිලිපිටිය පුරාවිද්‍යා ස්මාරක 21ක්, මාතර දිස්ත්‍රික්ක පුරාවිද්‍යා 50 ස්මාරක 58ක් ආදී වශයෙන් පුරාවිද්‍යාත්මක ස්ථාන ස්මාරක ගැසට් කරපු ආරක්ෂා කරන්න ඕනේ කියලා කියපු ප්‍රාග් ඓතිහාසික යුගයේ දිවයන ටැම් විහාර ලෙම් විහාර 313ක් පුරාවිද්‍යාත්මක ස්මාරක මේ ගම්බිම් පරදේශකකාරින්ට ලබා දීමෙන් වෙනසිය යනවා. ඔබෙත් අපෙත් දූපුතුන් උපන් බිමේ අනාථය බවට පත් කරන්න යන මේ සාපරාධී ගමන වලක්වීම සඳහා ශක්තිමත්ව ක්‍රියාත්මක වෙන්න කියන ඉල්ලීම මේ අවස්ථාවේදී කියනවා.